මෙදවස්වල වැඩිම ඉල්ලුමක් තියෙන රට පුරා ප්‍රසිද්ධ ඇමති කෙනෙක් ඉන්නවා. ඒ ඇමතිතුමා කවුද කියලා දැනගනිමු. රට වට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැඩ නැති කටෙන්. අපර අද පණිවිඩය ආවත් 11 12 වෙනකොට අපි ගෝස්ට් ටිකක් කරලා වුණා. පුදුමා පහට විතර ටීම් එක වැසි කරගත්තා නම් බහලා ගන්න පුළුවන්. මොකෝ හරි පහට. එක්සත් ජාතික පාක්ෂික ඒ තරමට සහයෝගය අපිට දෙනවා. මේ වගේ බොළඳ කතා ඉදිරිපත් කිරීමෙන් බලන්නේ එක්සත් ජාතික පාක්ෂික දුර්වල කරන්නේ. දැන් මේ ව්‍යාපාරෙම තමයි ගිය මැතිවරණයේදී කී වජිර ආණ්ඩුවට යනවා වජිර ආණ්ඩුවට යනවා. වජිර කොහෙද ජීලා නැහැ වජිර ඉන්නවා ඒ කියපුවායි ඔක්කොම ආණ්ඩුවට ගිහිලා තියෙනවා. අභිවේදිකා වෙනකලා මඩ ගහන දේශපාලන ජීවිත විනාශ කරන ගන දේශපාලන බෑමක් නෙවෙයි. අපි ඇත්ත කතා කරන්නේ අපි ප්‍රතිපත්ති කරපු දේශපාලනයක් කරන්නේ. මේ යහපාලනයේ පිළිබඳ ක්‍රියාවලිය අපි කාටත් පොදු දෙයක්. සමහරු ආනවා මේ හෙළවුරුමෙට රෙදි ඇඳගෙනද ඉන්නේ හකීම් එක කියලා. හකීම් මහත්තයා ඔය ආණ්ඩුවේ හිටියේ අපිත් එක්ක ඇමති මණ්ඩලෙත් හිටියානේ. දැන් එළියට ගියාම නරක වෙලා තියෙන්නේ. චම්පික රණෝග මහත්තයලා සම්බන්ධන් මහත්තයා හකීම්ලා එකට ඉන්නකොට කිව්වේ අලි කොටින් හරි අසුද්ධ හවුල කියලා. ඒ අලි කොටින් හරි අසුද්ධ හවුලට දැන් අලුතෙන් එකතු වෙලා ඉන්නේ පාටලි චම්පික රණෝග මහත්තයා සුළු පිරිසකුයි විතරයි. ඔයිට වැඩි දේශන දුන්නු අය මෛත්‍රීපාල මහත්තයත් එක්ක එකතු වෙලා ඉන්නවා. අට වෙනිදට කලින් විමල් වීරවංශත් නවතින්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ඔඩොක්කුවේ. දැන් ඔන්න ගොයියෝ දෙන්නේ ගියා. හෙට අනිද්දට තවත් එකකින් දෙකක් කියයි. පුළුවන් තරම් වේදන් කරලා ගනිල්ලා මැති එමුදි ගොල්ලෝ. ඇයි මේක මහත්යෙන් පෙන්වන්න ඕනේ. මේක තමයි කියන්නේ අපි බලේ තියෙනකොට බලේ රැක ගන්න පව කරනවා. බලේ නැති අය බලේ ලබා ගන්න පව කරනවා. මේක තමයි මේ වෙලා තියෙන්නේ. මේ දේශපාලන යුද්ධය වෙලා ඉන්න උගක් අය බලේ සඳහා කරන්න තියෙන ඕනම කුපාඩිකමක් කරනවා. කතා කරන කට්ටිය හැමෝම අහන්නේ හැමතුමා මොකක් කරේ? බල්ටියක් ගහනවද කියලා. ඒ තරමට රට පුරා පියසේන ගමගේ ප්‍රසිද්ධ වෙලා අද ලංකාවේ වැඩිම මාකට් එක තියෙන්නේ පියසේන ගමගේ. කවුරුන් මුදලට ගත්තද ජනතාවගේ ඡන්දේ මුදලට ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මැල්සිරිපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සෙල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක දහම් සවිය සර්ව ආගමික සිද්ධාස්ථාන පුනර්ජීවය කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් දුරුතු පොහොය දිනේට සමගාමීව අදත් ක්‍රියාත්මක වුණා. බෞද්ධ විහාරස්ථාන, කතෝලික දේවස්ථාන, හින්දු කෝවිල් මෙන්ම මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය සඳහා මූල්‍යාධාර පිරිනැමීම දහම් සවිය වැඩසටහන යටතේ සිදු කරනු ලබනවා. දහම් සවිය වැඩසටහන යටතේ අද විහාරස්ථාන තුනකට මූල්‍ය පරිත්‍යාග සිදු කරනු ලැබුවා. ප්‍රථමයෙන් ගොතටුව කන්දේ පුරාණ මහා විහාරස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව එම විහාරස්ථානයේ සංඝාවාසයේදී කිරීම සඳහා මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරුණේද මන්ත්‍රීවරයා අතින්. කොළොන්න වාසනේ පමණනේ කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ දෙනාට විශාල පරිත්‍යාගයන් කරන දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා කරන සේවයේ ඒ වගේ තුමා කරන පරිත්‍යාගයේ අගය කරන ආදරයෙන් කරුණාවෙන් කාට කතා බහ කරමින් ඒ කාගේ දුක සැපට සවුම්කන් දෙමින් කරන්න යම පුළුවන් නම් ඒ දෙක කළ දෙන මන්ත්‍රීවරයෙක් වශයෙන් කරන පරිත්‍යාග පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා. බොහොම ආශිර්වාද කරනවා.
අනතුරුව දහම් සවිය වැඩසටහන යටතේ මූල්‍ය පරිත්‍යාග ලැබුණු අනෙක් විහාරස්ථානය වන්නේ වැල්ලම්පිටිය ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයයි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අරුදමින්ද සිල්වා මහතා ප්‍රථමයෙන් මහා සංඝරත්නය ආශිර්වාද ලබාගෙන අගමික වතාවත්වල නිරත වුණා. මන්ත්‍රීවරයා මෙහිදී විහාරාධිපති පූජ්‍ය මණික්කඩවල ඥානවිමල හිමියන්ට විහාරස්ථානයේ සංවර්ධන වැඩ කටයුතු කරගෙන යාම සඳහා මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබුවා. විහාරස්ථ සංවර්ධනය වෙනුවෙන් මේ බොහෝ දිනය තුල මෙතුමා උදව් උපකාර පරිත්‍යාගම් සිදු කිරීමට බලාපොරොත්තු වුණා. අපි බොහොම ඉස්සෙල්ලා යුත්තව පුණ්‍යානුමෝදනා සිදු කරමින් එතුමාට තව තවත් මෙවැනි යහපත් කටයුතු සිදු කරන්න හැකියාව ශක්තිය නිරෝගී භාවය ලැබේවා ප්‍රාර්ථනා කරමින් මේ අතර දහම් සවියටේ මූල්‍ය පරිත්‍යාග ලැබුණු අනෙක් විහාරස්ථානයේ වූයේ බීතුර මුල්ල ශ්‍රී ශාන්ති විහාරයයි. විහාරස්ථානයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට මෙහිදී මන්ත්‍රීවරයා මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබුවා. මේ කුඩා විහාරස්ථානයේට බොහොම වටිනා උත්කර්ෂවත් දවසක් හැටියට සඳහන් කරන්න පුළුවන්. දුමින්ද සිල්වා මැතිතුමන් අපේ සුඛිය විහාරස්ථානයේට යම්කිසි අඩුපාඩු සකසා ගැනීම පිණිස ආධාර මුදලක් පරිත්‍යාග කරා. මෙතුමාගේ මේ පින්වත් කාර්යය පලාතේ තියෙන සීල විහාරස්ථානවලට අතහිත දීම පිළිබඳව අපි කෘතඥ වෙනවා. මේ වගේ ආගමික සිද්ධාස්ථානවලට අතහිත දෙන එක තව තවත් දිගින් දිගටම කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආණ්ඩුවට පක්ෂව සහ විපක්ෂව අදත් මාධ්‍ය හමු කිහිපයක් පැවති අතර එෙහිදී සමීක්ෂණ වාර්තා ප්‍රතිඵලගෙනද අදහස් පළ වුණා. දෙමි බලන්න හෙළ උරුමේ චම්පිර රණවක මැතිතුමා ඡායාරූපයක් පෙන්වෝ මේ ජනාධිපතිතුමා KP ව සිප වැළඳ ගන්නවා කියන්නේ. අතිකරු ජනාධිපතිතුමා කිසිම දවසක KP ව සිප වැළඳ ගත්තේ නැහැ. එහෙම කරන්න ඕන කමකුත් නැහැ. බලන්න මේක ඩබ් කරලා තියෙන හැටි. මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා සිප වැළඳ ගත්ත ඡායාරූපේ හිස අයින් කරලා KP ගේ හිස එතනට දාලා මේක ජනතාවට ප්‍රදර්ශනය කළා. මේ දේශපාලඥයගේ තිබෙන්නා වූ ක්‍රෙඩිබිලිටි එක මොකද්ද? KP ලංකාවට ගෙනාවේ මේ ආණ්ඩුවේ ගෙනලා අවුරුදු කීයක්ද? අපි ඒව යම් විදිහකින් තබාගෙන ඉන්නේ ජිනීවවල එනවා මාර්තු වෙනකොට වාර්තාව. ඒවට අවශ්‍ය වෙලාවේදී සාක්ෂි සපයා ගන්න පුළුවන් අපිට. සීලාචාරකම, මනුස්සකම, නීති ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය මේව ඔක්කොම කවුරුත් එකඟයි. නමුත් මේවද ප්‍රධානම ප්‍රශ්න මතු කරලා තිබෙන. ඒවා හොයලා බලනකොට අපිට පේනවා ඒ උදවිය හදන්නේ 2005 සිට අපි ගෙන ආපු දේශපාලන ආර්ථික ක්‍රියා මාර්ගය මේ රටේ ජාතික යහපත සඳහා ජනතාවගේ යහපත සඳහා ඉදිරියට ගෙනියනවද? එහෙම නැත්නම් අපිට අකුලන්නට ඉඩ දෙනවද? මේක තමයි ඇත්ත ප්‍රශ්න. මේක වහන්න බෑ සදාචාරයේ කතාවෙන්, සීලාචාරකමේ කතාවෙන්. මේ මත විමසීම සිදු කරලා තියෙන්නේ මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමාගේ කඳුර විසින් සිදු කරනු ලැබූ හරවත් ජනමත විමසුමක්. මහින්ද රාජපක්ෂ මහතාට තියෙන ප්‍රතිශතය 50.5%. මෛත්‍රීපාල ශ්‍රීසේන මහතාටින් ප්‍රතිශතය 42.3%. එවැගේම ඡන්දය භාවිතා කිරීම සඳහා තවම පුද්ගලයෙකු තෝරාගෙන නැති 7.4%. මේ සමස්ත තෝරාගෙන නොමැති කණ්ඩායම එකතු කරත් මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමාට බෑ මේ ඉලක්කයට සමීප වෙන්න. විවිධ විද්වතුන් සහ ස්වාධීන කණ්ඩායම් කරන ලද සමීක්ෂණ අනුව ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමා 56% අවම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බව මේ වෙනකොට ඉතාමත්ම පැහැදිලි. ඉතිහාසයේ ප්‍රථම වතාවට අද මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකතුමා වටා උතුර දකුණ යාකරන, නැගෙනහිර බටහිර යාකරන මහා ජාතික වේදිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන ශක්තිය ලබා දෙන්නේ LTT සංවිධානයේ සියලුම නායකයන්. අද මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවේ පොලිසියේ 600ක් මරපු කරුණාම්මන්, ඒ වගේම KP පද්මනාදන් සමීපතම හිතවතෙක් හැටියට මැතිවරණ ව්‍යාපාරය මෙහෙවෙනවා. මේ රට බෙදන්න බලාගෙන ඉන්න අනිකුත් අන්තවාදී දෙමළ කණ්ඩායම අද පැහැදිලිවම මහින්ද රාජපක්ෂට සහයෝගය ප්‍රකාශ කරන්න ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මිනිස්සු අතරේ බයක් ගොඩනගා ගන්න හදනවා නඩු 9 වෙනිදා ආණ්ඩුවේ මේ සංවර්ධන වැඩ කටයුතු නවත්වනවා කියලා. මම ඉතාමත්ම වගකීමෙන් කියන එහෙම කිසිම විදියකට සංවර්ධන වැඩ කටයුතු නවත්තන්නේ නැහැ. අපි තිත තියන්නේ සංවර්ධනය හරහා සිද්ධ වෙන අතිවිශාල දූෂණයට.
සීමා මායින් සියල්ල පස කළා. රාජපක්ෂ තමන්ගේ බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් අපේ රටේ මැතිවරණ ව්‍යාපාරයේ සදාචාර විරෝධී තත්වයකට අද ගෙනලා තිබෙනවා. මේ සියල්ල කරත් රාජපක්ෂගේ පරාජයෙන් බේරෙන්න බෑ. 2010 දී රාජපක්ෂ සමග සිටපු බොහෝ බලවේගයන් අද රාජපක්ෂ සමග නැහැ. දාණ්ඩුව මතයක් හදන එකක් කොහොම හරි දිනනවා. කොහොම හරි දිනන්න බෑ. කොහොමද කොහොම හරි දිනන්නේ? අද අපේ රටේ බහුතර ජනතාවක් රාජපක්ෂ ඉදිරියෙන් කතරේ ගහන්නේ නැහැ. ඒ නිසා රාජපක්ෂ පරදිනවා. කොහොම හරි දිනන්න බෑ. මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵල පිළිගන්නේ නැතුව බලෙන් බලය රැඳින්න උත්සාහ කරනවා. මේ රටේ ජනතාවත් ප්‍රජාතන්ත්‍රවාදය කියන බලවේගත් ජනතා විමුක්ති ප්‍රමුණත් ඒකාබද්ධව ජනතාව ලබා දෙන ලද මතය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරන බව සාධිත කරනවා. දැන් තවත් පොත් සමගින් රට වටා හිරෝ. මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබාගනු ඇතැයි විශ්වාස කෙරෙන ඡන්ද ප්‍රතිශතය පිළිබඳව සත් ලංකා පදනම කළ සමීක්ෂණයක වාර්තාව අද එළි දැක්වුණා. ඔවුන්ගේ එම වාර්තාවට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 54.73%, මෛත්‍රීපාල සිරිසේන මහතා 46.02% ප්‍රතිශතයකුත් ලබාගනු ඇතැයි අනුමාන කෙරෙනවා. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අරලගංවිල පිහිටි පක්ෂ කාර්යාලයකට සහ ආධාරකරුවන්ට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අරලගංවිල පොලිසියට පැමිණිල්ලක් කළා. මේ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් වාර්තා වීමෙන් අනතුරුව අරලගංවිල ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාවට අමතරව යුද හමුදාව යෙදවූ බව පොලිසිය ප්‍රකාශ කළා. පුත්තලම මැතිවරණ කාර්යාලයේ කැබ් රථයක් අනමණ්ඩුව කජුවත්තේදී මාර්ගයේ නිවතට පැන විදුලි කණුවක ගැටී තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරා අනමණ්ඩුව රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිසිය පවසන්නේ රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. වෙන්නපුව නයිනවඩම ප්‍රදේශයේ වෛද්‍යවරයක් ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වෙන්නපුව පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගැනුණු අදාළ නිවසේ කොහුමෝලේ මුරකරු ඝාතනය සඳහා යොදාගත් ආයුධ පෙන්වීමට යාමේදී වෙන්නපුව තෝපුව පාලමෙන් මාඕයට පැනීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වුණා.